අපි ජාතිගත්ය අපපන ආයතන උපදෙස් තියෙන තියෙනවා එක එක විෂයන්වල තියෙන බර වැඩි. වෙන රටවල බලපුවහම එක සමහර විෂයන්වලට අපිට තෝකයක් දාලා ළමයට තරන්න බැරි ප්‍රමාණයක් දාලා ගෙදර ඇවිල්ලත් ළමයාව ඉර කරනවා හෝම්වර්ක් තියෙනවා. මෙහෙම නම් දිවුණු රටවල නෑ. දැන් ඒවත් වෙනස් කරන්න උපදෙස් දීලා ක්‍රමානුකූලව වෙනස් වෙනවා. පාසල් සිසුවෙක් කියන්නේ හොඳ කායික හා මානසික සුවයෙන් ඉන්න පාසල් ශිෂ්‍යයෙක් අපිට ඕනේ. අපිට ලෙඩු බිහි කරන අය නෙමෙයි ඕනේ. දැන් ශිෂ්‍යත් විභාගේ පාස් වුණා. ඊයේ බලද්ද ඒකත් ශිෂ්‍යත් විභාගයත් අම්මාවරුන්ගේ විභාගයන්නේ. ළමයි නෙමෙයි මේක කරන්නේ අම්මලානේ කරන්නේ. දැන් අද ඇවිල්ලා ඒකත් තරගකාරී විභාගයක්. මේ කාලය තුල කොහොම හරි ඕකටත් අපි විකල්පයක් ගේනවා. අතුලත් වීමක් වගේ දාලා ඉස්කෝලේ තුනක් විතර තෝරගන්න දීලා අපි ඔය තියෙන පීඩනේත් නැති කරනවා. අපි ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය පටන් ගත්තේ මේ රටේ හැම පාසලක්ම අඩුම ගානේ මූලික සම්පත් සහ මේ දේවල් වලින් සමාන විදියට ගේන්නේ. ඒ නිසා තමයි දැන් ඔබතුමාලා හොයලා බලන ලංකාවේ ඕන තැනක අපි මේ රටේ මේ පාසල් 10000ම දියුණු කරන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. පහුගිය දවස්වල මේක මෙහෙට බලපාන්නේ කොළඹ හැම නිකන් කණු වලටත් ළමයි දාලා තියෙනවා ගෙවල් විදියට. තානාපති කාර්ය වලටත් ළමයි දානවා. මුරකොටි වලටත් ළමයි දානවා. ඉතින් විමර්ශන ඒකකයෙන් දුන්න වාර්තාවක් මෙන්න මේ හිදැස්සික මේ මහන්න ඕන. නැත්තම් මේ බොරුවට එක එක්කෙනා සල්ලි දීලා අර ක්‍රමයට මේ ක්‍රමයට ළමයි දානවා. චක්‍රලේඛේ හදලා ආවම ඔන්න දැන් චක්‍රලේඛේ ගන්නවා. චක්‍රලේඛේ රිදෙනවන රිදෙන්නේ හොඳ මිනිස්සුන්ට නම් නෙමෙයි. සමහර මම දන්නේ විදුහල්පති වෘත්ති ඉන්න පුළුවන් ඕන්න. එහෙම නෑ බහුතරෙන් බහුතර එහෙම නෑ. හැමෝම මේකට අනුගතයි. හැමෝම ඒගොල්ලෝ මේ කමිටුව හැදුවේ මම නෙමේ දැම්මේ. මම කමිටුව දැම්මට දැම්මේ ඒ ජාතික පාසල් අධ්‍යක්ෂතුමාය ඇතුළු අතිරේක ලේකම්තුමාය ඇතුළු විදුහල්පතිවරු ප්‍රධාන පාසල් වල ඇතුළු ඊට සම්බන්ධ ඔක්කොම තමයි එකතු කරලා කමිටුව දැම්මේ. කමිටුව අනුව තමයි චක්‍රලේඛය. අද බලන්න ශිෂ්‍යත්ව ප්‍රතිපදි බොහෝ දුප්පත් සාමාන්‍ය පන්ති පාසල් වල ළමයිනේ ශිෂ්‍යත්ව ප්‍රතිපල ගත්තා. දැන් මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගත්තාම ඒගොල්ලෝ හිතනවා ලෝකෙම තියෙන ජනප්‍රිය පාසලයි කියලා. ඊට පස්සේ දෙමෝපියෝ යවනවා හොඳම පාසලක. ඒ කියන්නේ ජනප්‍රියයි කියන පාසල. ජනප්‍රියයි කියා ගන්න පාසල් වල ළමයි ප්‍රමාණයත් එක්ක මම ගලපලා බැලුවා. සමහර ඒවාගේ ළමයි 7000 ගණන් ඉන්නවා, 8000 ගණන් ඉන්නවා, 5000ක් ඉන්නවා, 4000ක් ඉන්නවා. හැබැයි ප්‍රතිඵල හරියට විශ්වවිද්‍යාල වලට ඉඳලා ඕ ලෙවල් ප්‍රතිඵල ගත්තාම අර ළමයි 810 ඉඳ ප්‍රතිඵල පාසල් වල ප්‍රතිඵල ප්‍රතිශතාත්මක ඊට වැඩිය හොඳයි බලපුවා. අර හොඳම ළමයි ටිකත් අරගෙන ওই ජනප්‍රිය පාසලට යවලා තියෙනවා. ඉතින් ওই ළමයි ටික ළඟම පාසලකට දාගෙන දැන් ගුරුවරු ටිකක් දෙනවා නම් ඊට පස්සේ මඟ පෙන්වීමක් තියෙනවා නම් මේ ළඟම පාසලකට දාගෙන දෙමව්පියන්ගේ ඇකේ තියාගෙන දෙමව්පියන්ගේ ඇල්බ බැලම උඩ තියාගෙන මේ ළමයි ටික පාසල් දෙවල් වල හරියට මේ මඟ පෙන්වනවා නම් ওই ළමයිට ලොකු ගමනක් තියෙනවා. අඩුම ගානේ ලෙඩු වෙන්නේ. මේ අරුම පුදුම සර්වපිත්‍තර ලෝකෙට තමයි ගොඩක් අය දෙමව්පියෝ දරුවන්ව යවන්න හදන්නේ. මේ සර්වපිත්‍තර ලෝකයෙන් එළියට අරගෙන හැබෑ ලෝකේ ජීවත් වෙන්න දෙමව්පියෝ දරුවන්ට උගන්වනවා මේ ප්‍රශ්න ගොඩක් අඩුයි. බලන්න NASA ආයතනයේ ඉන්න ඉහළම පෙළේ අපේ රටෙන් ගිය මිනිස්සු මේ ජනප්‍රිය පාසලට ගියයි නෙමෙයි. එහෙම නැත්නම් දැන් අපි ඒ සමහර පෞද් මේ පොඩි පාසල් වල අඩුපාඩු තියෙනවා. ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ළමයිගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි දවැන්ත විදිහට දැන් බලන්න මම කිව්වා දාන්න කියලා ජාතික අධ්‍යාපන ආයතනයේ එකට දෙකටත් පෙළ පොත් දෙකක් දාන්න කිව්වා. මොකද තුනේ ඉඳලා තමයි පෙළ පොත් තියෙන ඉංග්‍රීසි අධ්‍යාපනයේ පෙළ පොත්. පෞද්ගලික පාසල් වල ලොකු පාසල් වල එකේ ඉඳලා තියෙනවා. මම පොඩි පාසල් වලටත් දාන්න කිව්වා. දැන් ජනවාරි මාසෙල එකටයි දෙකටයි පෙළ පොත් තියෙනවා ඉංග්‍රීසි. එතකොට අපි මේ ඔය කියන පාසල් වල ඔය කියන ජනප්‍රිය පාසල් වල තියෙන ඔක්කොම ටික සාමාන්‍ය පාසලට ගේන්න පුළුවන් නම් කුහකත්වයෙන් දොරව. එහෙම නැත්නම් මේ බොහොම ළමයි ඔක්කොම එකසේ සිට අපි අර රක්ෂණය දෙද්දි ජාත්‍යන්තර පාසලද පෞද්ගලික පාසලද කියලා වර්ග කරේ නැහැ. ඒ අපේ රටේ පාසලනේ සමාන පෞද්ගලික පාසල වලට යන්නේ ඉස්කෝලයක් දාගන්න බැරි නිසා. පුළුවන්කමටම නෙමෙයි. අපි ඒගොල්ලන්ටත් රක්ෂණය දෙනවා. ඒ නිසා මේ ක්‍රමවේදය වැඩි කල් යන්නේ ඉස්සලා මේක වෙනසක් වෙනවා. මට නම් පුදුම විශ්වාසයක් තියෙනවා.